යහපත් සමාජයක්. ඒ වනත වඩා දියුණු සමාජයක්. අපි හැමෝම කතා කරනවා වඩා දියුණු සමාජයක් හදාගන්න විදිය ගැන. ඒ වෙනුවෙන් අපේ උත්සාහය ප්‍රකෘති විකෘතියට එරෙහිව අනාගතය වෙනවා. ප්‍රකෘතිත් එක්ක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන වඩා යහපත් සමාජයක් නිර්මාණය කරගන්න වෙනුවෙන් මොනවාද අපිට කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් සමාජයේ විවිධ ස්තර නියෝජනය කරන පුද්ගලයන්ගේ අදහස් එකතු කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එමනම් අද ප්‍රථම වැඩසටහනට අපි ආරාධනා කර අපේ පරම්පරාවේ සංගීත ශිල්පීන්. ඔව් විශාරද සංජීව ලියනගේ. සංජීවත් එක්ක අපි කතා කරන්නේ කලාව ගැන නෙමෙයි. සංජීවත් එක්ක අපි කතා කරන්න හිතුවේ රසවින්දනය ගැන. හැමදාම අපි කලාකාරත්වය කතා කරේ සින්දු හදන හැටි, සින්දු හදන හැටි, සින්දු ලියන හැටි. අද අපි කතා කරමු රසවින්දනය ගැන. සංජීව ආයුබෝවන් කියලා පිළිගන්නවා වැඩසටහන. ආයුබෝවන්. කලාශිල්පියෙක් විදිහට සංජීවට හිතෙන්නේ මොකක්ද රසවින්දනය කියන්නේ මොකක් කියලාද? ඇත්තටම රසවින්දනය කියන එක 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 විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඒ කියන වචනේ ඇතුළෙම තියෙනවා රසය විඳිනවා කියන එක. ඒ කියන්නේ යම් දෙයක රසය උකහා ගැනීම තමයි රසවින්දනය කියලා කියන්නේ. ඒක එක එක විදිහට ගන්න පුළුවන්. එකම දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන් ඒක රසවින්දන විදිහ. රසය උකහාගෙන ඇයි සංජීව එතකොට අපිට එච්චර උසස් රසවින්දනයක් තියෙන සමාජයක් නිර්මාණය කරගන්න ඕනි කියලා අපි හැමතිස්සෙම කතා කරන්නේ? රසවින්දනය කියන දේ දැන් අපි රටක් විදිහට ගත්තොත් සාමාන්‍ය හැමෝම බලාපොරොත්තු වෙන රටක දියුණුව කියන එකනේ. රටක දියුණුව කියන එක බලාපොරොත්තු වෙද්දී ඒකෙන් අනිවාර්යයෙන්ම රට දියුණු වෙන්න නම් මිනිස්සු දියුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු හිතන විදිය, මිනිස්සු මිනිස්සු දිහා බලන විදිය, මිනිසුන්ට ආදරය කරන විදිය, ගස්වැල් වලට ආදරය කරන විදිය, කුලකට ආදරය කරන විදිය, ඒක සෑහෙන විදිහට බලපානවා. ඒ කියන්නේ මේ දියුණු මිනිසෙක් බිහි වෙන්න නම්, කියන්නේ දියුණු මනුස්සයෙක් බිහි වෙන්න නම් ඒක අනිවාර්යෙන් බලපානවා. ඒ කියන්නේ අන්නේ රසවි ඒ දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රසවින්දනය කියන එක හරිම මේ කියන්නේ මේ පටු තැනකට ගෙනල්ලා පොඩි දෙයක් විතරයි. දැන් සමාජයට අපි සින්දුවක් රසවින්දිනවා කියන එක දැන් සින්දුවක් අහන තත්ත්වෙටපත් වෙනවා. සින්දුව අහන එක සහ රසවින්දිනවා කියන එක දෙකක්. අන්න ඒක තමයි රසවින්දනයේ අවශ්‍ය වෙන්නේ සමාජයක් දියුණුවක් වෙන්න. කලාකාරයෙක් විදිහට සංජීවට සින්දුවක් හදාගන්න යම් දැනුමක් අවශ්‍යයි. එහෙම නැත්නම් තනු නිර්මාණයක් කරගන්න ඔබට යම් කිසි දැනුමක් අවශ්‍ය වෙනවා. දැන් අපි කවුරු හරි ග්‍රන්ථයක් රචනා කරන ලේඛකයෙක් ගත්තොත් ඔහුට ඒ පිළිබඳව යම් විශේෂ දැනුමක් අවශ්‍ය වෙනවා. එතකොට දැන් අපි මෙච්චර මේ සමාජයේ වැදගත් කියන රසවින්දනය ගැන කතා කරද්දී කාට හරි යමක් රසවිඳින්න එහෙම යම් කිසි දැනුමක්, ඒ කියන්නේ මම අහන්නේ විශේෂ පිළිබඳව දැනුමක් අවශ්‍ය වෙනවා නෑ. ඇත්තටම එහෙම එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. විෂය පිළිබඳව දැනුමක් නෙමෙයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ, රසවිඳීම පිළිබඳව දැනුමක් තමයි අවශ්‍ය වෙන්නේ. මොනවා හරි නිර්මාණයක් මම උදාහරණයක් විදිහට සින්දුවක් කරගන්නම්කෝ. සින්දුවක් කියලා කියන්නේ ඇත්තටම සින්දුවක් කියන්නේ හැඟීමක්, කාගේ හරි හැඟීමක්. ඒ හැඟීම ආදරය වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, දේශානුරාග වෙන්න පුළුවන්. සමහරවිට හරි ඒ කියන්නේ සින්දුවක් නිර්මාණ ඇත්තටම සින්දුවක් හරි විදිහට නිර්මාණය කරනවා නම් ඒ කියන්නේ මම මට මේ වෙලාවේ මතක් වෙනවා අපේ ප්‍රේමදේව කේමදාසව කියපු කතාවක්. සින්දුවක් නිර්මාණය කරනවා නම් පොළවේ ඇදලා තියෙන්න ඕන, බොරළු වැගිලා තියෙන්න ඕන, මඩ පැගිලා තියෙන්න ඕන, වතුර වැටිලා තියෙන්න ඕන. ඒ හැම දෙයකින්ම ගන්න දේවල් තියෙන ටික ගත්තට පස්සේ නිර්මාණයක් කරද්දී ඒ නිර්මාණයට සාධාරණ කරන්න පුළුවන්. මම ඉතින්ද කියන ගත්තේ විෂය පිළිබඳ දැනුමක් අවශ්‍ය වෙන්නේ නිර්මාණයකරුට තමයි, නිර්මාණකරුට විතරයි. රසවින්දනය නම් රසවින්දනය පිළිබඳ පොඩි පොඩි දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ රසවින්දින්නේ කොහොමද කියලා දැනගන්න අවශ්‍ය වෙනවා. දැන් මට හිතෙන්නේ සංජීව අපි දැන් සංජීව කියලා නිර්මාණකරුවෙකුට මහ පොළොව පෑගිලා තියෙන්න ඕනේ කියලා. ඔව්. ඒතකොට මහ පොළොව පෑගිලා නිර්මාණකරුවෙකුට ඒක දැනන හැඟීම ඔහුගේ විශේෂ දැනුම විසින් අන්තිමට කලා නිර්මාණයක් සහ ඔහුගේ හැකියාව විසින් අන්තිමට කලා නිර්මාණයක් බවට පත් කරනවා. හරි. දැන් මං අහන්නේ සංජීව මේක ආයෙත් සාමාන්‍ය සමාජයේ රසවින්දනයට යනකොට ඒ රසවින්දනය විඳින පුද්ගලයාට දැන් ආයෙත් අර මේ බොරළු පෑගෙන එක ඒ මහ පොළොවේ ඇවිදින එක දැනෙන්න විශේෂ දැනුමක් කරහනේ මේක නිර්මාණයක් වෙන්නේ. ඔව්. එතකොට මේක ආයේ රසවින්දනය ඇතුලේ ආපහු පරණ තැනට රසවින්දින පුද්ගලයා අරගෙන යන්න ඔහුට පෙරලා විශේෂ දැනුමක් අවශ්‍ය වෙන්නේ නැද්ද ඒ සම්බන්ධයෙන්? නෑ මෙහෙමයි. ඒක ගොඩක් තීරණය කරන නිර්මාණකරුගේ අතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ
ඒ සංගීත නිර්මාණ ශිල්පියාට දැනිච්ච ෆීලින් එක එයා සින්දුවට අරගෙන නේ තියෙන්නේ. එයා කියන්නේ දැන් මම සින්දුවක් හදුවා කියන්නකෝ. දැන් මට සින්දුව හදන්නම ඒකට එන ෆීලින් එක මම ඒක අරගෙන සින්දුවේ තැම්පත් කරනවා. ඒ සින්දුවේ ඒක තියෙනවා. ඒ සින්දුව හරියට රස විඳාම ඒ ෆීලින් එක දැනෙනවා. නැත් එහෙම දැනෙන්නේ නැත්නම් නිර්මාණයේ සාර්ථක තත්වයකට ඇවිල්ලා නැහැ කියන්නේ. කෙනෙකුට අයිතියක් තියනවද මේ නිර්මාණකරුවගේ අදහසට එහා එහෙම නැත්නම් ඒ අදහසෙන් පරිබාහිර වෙනත් නිර්මාණය ඇතුළෙන් ග්‍රහණය කරගන්න එහෙම නැත්නම් රස විඳින්න කියන්නේ නිර්මාණකරු මම රැඩි හරියක් මම අහන්නේ නිර්මාණකරුවෙක් යම් අදහසක් ඔළුවේ තියාගෙන උහු නිර්මාණයක් කරනවා මම අහන්නේ නියම රස විඳීම වෙන්නේ එනේ ඒ ඒ එයාගේ නිර්මාණයට පෙර තිබ්බ අදහසම ඔහුට එන එකද එහෙම නැත්නම් උඩ නිදහස තියනවාද ඔහුගේ පරිකල්පනය ඇතුළේ වෙනත් අනිවාර්යයෙන් ගහණය කරා. ඔව් ඒක මෙහෙමයි. ඒක අපි කියන්නේ අර සින්දු ඇතුළේ තියෙන දේ එක එකනා ගන්න එයාට ගැළපෙන විදිහට. කියන්නේ වා හිතන්නක මොනවා හරි කියන්නේ ඒක ඇතුළේ දුක දැනෙන හැඟීමක් තියෙනවා නම් ඒක කෙනාගේ කෙනාට දැනෙන විදිය වෙනස් නේ. ඒක Tamanට අනුවේග වෙනස් කර ගන්න පුළුවන් තමන්ට දැනෙන විදිය හැඟෙන විදිය අනුව වෙනස් කර ගන්න පුළුවන්. කියන්නේ ඒක තමයි ඒකේ නිර්මාණය කියන්නේ අර මිනිස්සු අතරට ගියාට පස්සේ ඒක යාල මිනිසුන්ගේ නිර්මාණයක් කියන්නේ ඒකයි. කියන්නේ මෙහෙම එකක් තියෙනවා. හැබැයි අර දුක දැනෙන සින්දුවක් අහද්දි සතුට දැනෙන විදියට ෆීලින් එකක් වෙනවා. එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒක ඒ කියන්නේ ඒක සාර්ථක නැහැ නේ කියන්නේ. අපි තේරුම් ගන්න එතකොට විෂය දැනුමක් ඒ තරම් දුරට අවශ්‍ය විෂය දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරියට රස විඳින්න දැන ගන්නවා. ආන්ඩ්‍රේ ඊළඟ එක තමයි මගේ ඊළඟ ප්‍රශ්නේ. එතකොට අපි කොහොමද හරියට රස විඳින්න පුළුවන් පරම්පරාවක් නිර්මාණය කරන්නේ? එහෙම නැත්නම් සමාජයක් හදාගන්නේ? ඔව්. ඒක මෙහෙමයි. ඒක නම් ටිකක් ලොකු මාතෘකාවක්. ඒක ලේසියෙන් කතා කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. ඒක හදන්න ඕන අපි පොඩි දැනීම හදන්න. ඒ කියන්නේ මනුස්සෙක් පොඩි දැන කියන්නේ ළමාවදීනේ. ළමාවදී ඉඳන්ම හරිදේ ඒ කියන්නේ මේ මොනාලද හරිදේ තියෙන හරිදේ ගන්න දැන ගන්න ඕනේ. ඒ කියන්නේ හරිදයක් රස විඳින්නේ කොහොමද කියලා නෑ. ඉතින් සංජීව අපේ විෂය ඇතුලේ තියෙනවානේ සංගීතයේ. අනේ ඔව් ඒ අන්න එක තමයි ගැට අපි උගන්වනවා. ඔව් ඒක තමයි. දැන් සංගීතය කියන එක විෂයක් කිව්වොත් එතන මාර පට්ටවුලක් ඒක. අන්න එක තමයි එතන වැරද්ද. කියන්නේ ඒක දැන් ලංකාවේ විෂයක් වෙලා තියෙන්නේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. දැන් දැන් උදාහරණයක් විදිහට ගන්නකොට දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය දැන් ගොඩක් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ළමයි යන්නේ ටීචින් ගුරුපත් වීමක් ලබා ගැනීම. හැබැයි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තියෙන ගුරුවරු බිහි කරන්න නෙමෙයි. ඒකේ ගුරුවරු බිහි වෙනවා. ඒක ඔටෝමැටිකලි වෙන දෙයක්. ඒ වුණාට ඒකේ ප්‍රධාන පරමාර්ථය තමයි සෞන්දර්ය කලාවේ සෞන්දර්යවේදියෙක් නිර්මාණකරුවෙක් බිහි කරන එක. නේද WD අමරදේව සනත් නන්දසී සර් ඒ බිහි වෙච්චයි. හැබැයි මෑතවකවානුවේ අපිට එහෙම කියන්න තරම් උදාහරණයක් නෑ නේද? දැන් අපි කතා කරන්නේ විෂයක් විදිහට මේක තියෙන එක ප්‍රමාණවත් නෑ කියලා. එතකොට මේ ඇයි අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මේ වගේ දේවල් ඉලක්කගත වෙලා නැත්තේ? දැන් අපිට ඉංජිනේරුවෙක් හදාගන්න වැඩපිළිවෙලක් තියෙනවා, දොස්තර කෙනෙක් හදාගන්න වැඩපිළිවෙලක් තියෙනවා, දෙමව්පියන්ට ඒ සම්බන්ධ උනන්දුවක් තියෙනවා. එතකොට මේ හොඳ රස විඳින්න පුළුවන් දරුවෙක් හදාගන්න ඇයි ඒ සමාජ ඉලක්කගත වෙලා නැත්තේ? ඒකට හේතුව තමයි ඒක ඉබේ වෙච්ච දෙයක් නෙමෙයි. මොනවා හරි දෙයකින් රසවින්දනයේ අඩු පරම්පරාවක් මෙහි කරගෙන තියෙනවා. කාගේ හෝ පහසුවට හෝ මොකක් හරි දෙයකට. يعني යම් දෙයකින් හොඳ දේ නරක දේ තෝරා බේරා ගන්න බැරි විදිහට ඒක ප්ලෑන් කරලා කරපු දෙයක්. මම හිතන්නේ ඕක හැදෙන්න ඕනේ මුලින්ම තමයි. ඒ කියන්නේ ළමයි ඒ කියන්නේ මූලික අධ්‍යාපනයේ ඉඳන්ම හැදෙන්න ඕන දෙයක් උත්. කියන්නේ ළමයිට කියන්නේ ගණිත විද්‍යාව ඉංග්‍රීසි උගන්වන්න ගුරුවරු ඉන්නවා. හැබැයි ආදරේ වගේ දෙයක් උගන්වන්න ගුරුවරු නැහැනේ. අන්තිම තමයි ලොකුම ගැටලුව. ඒ කියන්නේ ඒක උගන්වන්නත් ඕන අර අනිත් විෂය උගන්වන්න ගුරුවරු තමයි. සංජීව හිතන්නේ ලංකාවේ දෙමව්පියෝ මේ වගේ කාරණා සම්බන්ධව යම් සංවිධානයක් තියෙනවා කියලා. යම් සංවේදීතාවයක් තියෙනවා. හැබැයි ඊට එහා ගියපු වෙන වෙන දේවල් ටිකක් තියෙනවා. ඒකෙන් අර තියෙන සංවේදී ඒ කියන්නේ ඒ පිළිබඳව තියෙන සංවේදීතාවය යටපත් වෙනවා. මම ඉස්සෙල්ලා කියන්න හැදුවේ ඒ කියන්නේ අර ආදරය කියන්නේ සංවේදීතාවය කියන්නේ හැඟීම් දැනීම් ගහකොළ ෆීල් වෙන එක, හුලඟ දැනෙන එක. ඕක ළමයිට කියන්නේ මාර දෙයක් විදිහට දැනෙන්න දෙන්නේ නැහැ. ඒක ඇච්චර කරන ඒක පොඩි හුලඟක්. ඒක
එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. මම කියන්නේ අර අර විෂයන් උගන්නන ගුරුවරුම කරන්න ඕනේ ළමයිට, කියන්නේ ළඟ ඉන්න මනුස්සයා ගැන හිතන්න, වටපිටේ පරිසරය ගැන හිතන්න, යන්නේ දේවල් උගන්නන්න ඕන අනිත් ගුරුවරුන්ගෙන්. එහෙම නැතු වුණාට පස්සේ තමයි අර සංවේදීතාවයක් නැති ළමයි බිහි වෙන්නේ. උදාහරණයක් විදිහට දැන් අපි හිතමුකෝ, දැන් පන්තියක ට්‍යූෂන් පන්තියක එහා පැත්තේ ඉන්න ළමයාට කලන්තයක් දාලා වැටුණත් මෙහා පැත්තේ ඉන්න ළමයාට බලන්න බැරි තරම් අර නෝට්ස් ලියනවා, මේව බලනවා, හරි පැක් වෙලානේ තියෙන්නේ. එහෙම වුණාට පස්සේ අර අර වගේ සංවේදීතාවයට භාජනව කාරණා නිකම්ම ගිලිහිලා යනවා. ඇත්තටම සද්දේ දරුවන්ගේද වැරද්ද? ඇත්තටම දරුවන්ගේ මේ වැරද්ද. දැන් ඔයා හිතන්නකෝ, දැන් දැන් මේ තියෙන තත්ත්වෙන් කවුරු හරි ළමෙක් මිදෙන්න උත්සාහ කළා කියලා. ඉතින් ඒක මාරවුලක් වෙනවා. ඒ ළමයා මිදුණු ගමන් ඉස්සෙල්ලාම ගුරුවරයාට තේරෙනවා මේ ළමයා හරියන්නේ නැහැ. එතන මේ ළමයා හරියන්නේ නැහැ. ඊට පස්සේ දෙමව්පියන්ට කියනවා මේ මෙයා හරියන්නේ නැහැ, මේ කියන දේ අහන්නේ නැහැ, වෙන වෙන දේවල් කරන්න කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් හින්දා ඒකෙන් මිදෙන්න ළමයිට අවස්ථාව අඩුයි. මම කියන්නේ දෙමව්පියන්ට සහ ගුරුවරුන්ට තමයි ඒකේ වැඩි අවස්ථාව තියෙන්නේ. මම හිතන්නේ දරුවන්ට රසවින්දනයට ඕනි වෙලාව අපි වෙන් කරලා දීලා නැහැ. ඒක හරි නෑ. අනික තමයි රස විඳින්න ඕන විදිය කියලා දීලා නෑ ළමයිට දැනෙන්නේ නැරලනේ. රස විඳින්නේ සම්බන්ධව යම් දැනුමක් අවශ්‍යයි. රස විඳින්නේ සම්බන්ධව යම් දැනුමක් අවශ්‍යයි. ඒක අනිවාර්යයි. නැත්තම් මොකද මේ දැන් අපි දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි කෑම කන්න ගියොත් තියෙන ඕන එකක් ගන්න නෑනේ. හොඳ දේ අරගෙනනේ ගන්නේ. ඒක අර කෑමට තියෙන ඇඳුම් පැළඳුම් වලට තියෙනවා. අර රස විඳිනේ කියන දෙයට ටිකක් ඒක අඩුයි. අන්න ඒක තමයි ගැටලුව. අයිති කෙනෙකුට රස විඳින්න බෑ කියමු. මොකක්ද ඒකේ සමාජයට තියෙන ප්‍රශ්න? රසවින්දනයක් නැති පුද්ගලයෙක්ගෙන් සමාජයට තියෙන ප්‍රශ්නේ කියන්නේ ඒක මාරවුලක්. ඒ කියන්නේ මුළු රටේම ඉන්න මිනිසුන්ට රසවින්දනය නැති මිනිස්සු කොටසක් හැදුණා කියමුකෝ. ඒක තනිකර ඒතකොට ඒක ගෝත්‍රික රටක් බවට පත් වෙනවා. ඒ කියන්නේ හැංගීම් දැනීම් නැති එහෙම මිනිස්සු කොටසක් ඒතකොට රොබෝලා ඉන්න රටක් වගේ වෙනවා. ගෝත්‍රික රටකට පත් වෙනවා. ඒක තමයි ගැටලුව. අධික කාර්ය බහුලත්වය, නිදහස සීමා වීම විශාල ප්‍රශ්න ප්‍රමාණයකින් මිනිසු වෙල්ලා තියෙනවා. එතකොට මේ සංගීතයටම අපි අහලා තිනවා මේ මියුසික් තෙරපි ගැන. එතකොට සංගීතය මේ යම් මිනිසුන්ගේ ජීවිතවලට යම් සහනයක් ලබා දෙන්න යොදාගත් අවස්ථා ගැන අපි අහලා තිනවා. අපිට ගිටාර එකක් තියාගෙන ඉන්න වෙලාවේ අපිට පෙන්වන්න උදාහරණයක් සංජීව. ඔව් මම පොඩ්ඩක් මේ ආපු ඉඳන් මම මේකත් කියලා මෙන්නම්. ඇත්තටම මම කියන්නේ මම නියෝජනය කරන සංගීතය පැත්තනේ. සංගීතයෙන් පුළුවන් ඇත්තටම දැන් හොයාගෙන තියෙනවා ලෙඩවල් සනීප කරන්න පුළුවන්. ඒක හොයාගෙන සාර්ථක වෙලා තියෙනවා. ඒක ඉන්දියාවේ රාගධාරී සංගීතයේ සම්බන්ධ දෙයක්. සංගීත මියුසික් තෙරපි කියලා කියනවා, සංගීත චිකිත්සාව කියලා කියනවා. කියන්නේ අර රාග ඒක හින්දුස්ථානි තියෙන රාග පද්ධතියක් තියෙනවා. ඒ රාග ආශ්‍රිත නිර්මාණ, ඒ කියන්නේ ඒ රාගයෙන් හදපු ගීත රාග ආශ්‍රිත නිර්මාණවලට සවන් දීමෙන් ඒ අදාළ රාගෙන් මේ රාගෙන් මේ රාගෙට එහෙම එක එක රෝගී තත්ත්වයන් සනීප කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ මම කියන්නම්. දැන් මේ අහපු වෙලාවේ යමන් රාගය කියලා රාගයක් තියෙනවා. ඒ රාග ආශ්‍රිත නිර්මාණ වලට සවන් දීමෙන් ඒ වගේ ඒ රාග ටික ගනුදෙනු කරන නිතරම ගනුදෙනු කරද්දී රක්ත හිඟතාවය, හන්දි දිමීම, ඒ වගේ ලෙඩවල් සනීප වෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා. කියන්නේ අපිට මේ මෙහෙම කියන්න බෑ මේ ගහන්න ටක් ගාලා හොඳ වෙනවා එහෙම නෙමෙයි. අර ඒවත් එක නිතරම ගැවසෙද්දී ඒ වගේ රෝගී තත්ත්වලින් බැහැර වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මං ඒ යමන් කියන රාගය මෙන්න මේ වගේ නාද මාලාවක් තියෙන්නේ. මේ වගේ කියන්නේ යමන් රාගේ දැන් අපේ අයට එක දෙයක් යමන් රාගේ කිව්වම මේ විෂය පිළිබඳ නොදන්න අය මේක දන්නේ නැහැනේ. අපිට ඒකනේ මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ යමන් රාගෙන් හදපු සින්දු තියෙනවා ලංකාවේ. යමන් රාගේ ආශ්‍රිතව සින්දු තියෙනවා. ඒ වගේ ගීතවලට රස විඳීමිනුත් අර වගේ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට යමන් කල්යාණ කියන රාගෙන් හදපු සින්දුවක් තියෙනවා මෙන්න මේ වගේ එකක්. Yeah.
සංජීව දැන් අපි කතා කරන්නේ රසවින්දනය කියන්නේ හැඟීම් එක්ක කරන ගනුදෙනුවක් කියලා. එතකොට මේ අපිට පොඩි උදාහරණයක් දෙන්නකෝ. අපි දැන් විවිධ හැඟීම් තියෙනවානේ. ආදරය, විරහව, දුක මේවා ඇතුලේ ප්‍රභේද තියෙන්න පුළුවන්. එතකොට මේ හැඟීම් හරියටම මිනිසුන්ගේ මේ හිතවලට ගෙනියන්න කලාකරුවාගේ තියෙන මේ වගකීම. එහෙම නැත්නම් ඒ සංගීතය කරන්න පුළුවන් බලපෑම මොනවද ඒකට? එතන මෙහෙමයි මේ ඉස්ලාම සින්දුවක් ගනිවෝ මං සංගීතකරණයේදී මං සින්දුවක් එක කතා කරන්නකෝ. ඉස්ලාම අපි හිතමු සින්දුවක් නිර්මාණය වෙන්නේ පද රචනයකින්නේ. දැන් අපි හිතමු පද රචනයේ තියෙනවා සෑහෙන හරිම පිළිතුරු ආදරණීය පදවලක් කියන්නකෝ. මාර ලව් එකේ තියෙන පදවලක් තියෙනවා. අපි ඔකට දැන් මියුසික් කරන්න ගියාට පස්සේ ඔකට දානවා පට්ට සෑඩ් ෆීලින් එකක් එන මියුසික් එකක් දානවා. ඒක ඒ දෙක ගැළපෙන්නේ නැහැ එතන නිර්මාණය ෆේල් වෙනවා. කියන්නේ සමහර නිර්මාණ තියෙනවා කියන්නේ පද රචනයේ තියෙන ආදරණීය ගතිය නැහැ සින්දු. මොකද ඒකෙන් වෙනස් වෙලා. එහෙම වුණාම අර නිර්මාණකරුවට එළියට දාන්න කියපු දේ නෙමෙයි එළිය දෙන්නේ. මම ඒකට උදාහරණයක් විදිහට අපි ගමු මෙහෙම. නෑ එකම මේ ජීවිතේ මල් අපේ අම්මා ඉන්න කල් ඇතරකවන් ඇය ජීවත් වෙන කල්. දැන් එහෙම කියද්දි අම්ම ගැන මාර ආදරයක් ඇති වෙනවනේ, මාර ගෞරවයක් ඇති වෙනවනේ. දැන් අපි හිතමු දැන් එතකොට මේ නිර්මාණය සාර්ථකයි කියනවා. මොකද ලියපු කෙනාගේ බලාපොරොත්තු ඒක එළියට ගිහිල්ලා තියෙන්නේත් ඒක. හැබැයි ඒ සින්දුරුව මෙහෙම කිව්වොත් ජීවිත මල් අපේ අම්මා ඉන්න කල් ඇතරකවල් ඇය ජීවත් වෙන කල් ජීවිත මල් මල් අපේ අම්මා ඉන්න කල් ඇතරකවල් ඇය ජීවත් වෙන කල්. දැන් ඒ වගේ එකක් කරන්න ගියොත් කියන්නේ අම්මා ගැන අර ගෞරවණීය ආදරයක් නේ නිකන් අම්මා මතක් කරලා නටනවා වගේ සීන් එකක් කියන්නේ ඒක නිකන් අර එතකොට අර නිර්මාණෙන් හරිම දෙලියට ගිහිල්ලා නැහැ නේ. අනේ වගේ බලපෑමක් තමයි සංගීතයෙන් කරන්න පුළුවන්. මිනිස්සු ගෝත්‍රිකත්වයෙන් උස්සල තියන්නේ රසවින්දනය තමයි. අනේ වගේ පාඩක සංජීවනයේ වගකීම තියෙන්නේ. වගකීම තියෙන්නේ අපිට. අපි කියන්නේ සමස්ත සමාජයටම මේකේ වගකීම තියෙනවා. අඩු වැඩි වශයෙන් හැමෝටම මේකේ වගකීම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගන්නකොට ඇත්තටම මේ රසවින්දනය කියන්නේ මොකක් හරි කියන්නේ අපි මෙතන කතා කරේ නිර්මාණයක් රසවින්දනය පිළිබඳව. මේ නිර්මාණය ඇතුලේ තියෙන්නේ ඇත්තම සබාදහමනේ තියෙන්නේ. සබාදහමෙන් එන දේවල් ටිකනේ තියෙන්නේ. අයි සබාදහමෙන් මිනිස්සු ටිකක් ඈත් වෙනකොට ඉතින් රසවින්දනෙත් ඈත් වෙනවා. දැන් අපි කතා කරන්නේ යහපත් සමාජයක් ගැන. එහෙම නැත්නම් දියුණු සමාජ ක්‍රමයක් ගැන. එතකොට දැන් අපි එහෙම එකක් ගැන කතා කරන්නේ අපි රසවින්දනය ගැන කතා කරා. එතකොට රසවින්දනය උසස් රසවින්දනයයි දියුණු සමාජයයි අතර මොකද්ද තියෙන සම්බන්ධය? සම්බන්ධය තමයි දියුණු සමාජයක් වෙන්න නම් අනිවාර්යෙන් උසස් රසවින්දනයක් යුක්ත පිරිසක් ඉන්න ඕනේ. රටක දියුණුවට සමාජ දියුණුවට හැම දෙයකම මේක බලපාන. මම උදාහරණයක් විදිහට අර ගන්න පුළුවන් මේ ජපානයේ අර පරමාණු බෝම්බ වලින් විනාශ වෙලා බිම සමතලා වුණානේ. ඒ තත්ත්වෙන් මිදෙන්න ඒක ඉබේ පහළුම් නැහැ. ඒක මිනිස්සුන්ට දැනෙලා කරගත්තානේ මේ තත්ත්වෙට. දැන් ජපානයේ ඇවිල්ලා තියෙන්නේ ඒකට ගොඩක් බලපාපු අර ඩ්‍රාමකක් කියනවා මම හිතන් දන්නවද ඔෂින් කියලා. ඒ නිර්මාණය ඇතුළේ තියෙන්නේ කොහොමද මේක තත්ත්වෙන් මිදෙන්නේ. ඒක හරිම කියන්නේ කලාකාමී විදිහට ඒක මිනිස්සු ඇතුළේ ගෙනිච්චා. ඒතකොට දැන් ජපානයේ කියන්නේ අර ඔෂින් වගේ කලාකෘති සහ ඒ කලාකෘතීන්ට ඉඩක් තිබ්බ සමාජයක ප්‍රතිඵලයක් තමයි දැන් ජපානයේ කියලා කියන්නේ. එතන අපිට නිතරම තේරෙනවා සමාජයක දියුණුවට ඒක බලපානවා කියලා. සමාජයකට දියුණුවකට ගොඩක් දේවල් බලපාන්න පුළුවන් නේ සංජීව. ඔව්. එහෙම දැන් ඒ ගොඩක් දේවල් අතර සංජීව මේ රසවින්දනයට දෙන ශාරක මොකක්ද? ඒක මෙහෙමයි. ඒක දැන් මම කිව්වොත් අපි ඒ වගේ දෙයකට ඇත්තටම මේ මට හිතෙන දේ කියලා හරියන්නේ. අපේ තියෙන අවුල් ලොකු අවුලක් තමයි අර Tamanට හිතෙන එක හරිය කියන එක. එහෙම පොඩි අවුලක් තියෙනවනේ. අපි කතා කරනවා රියැලිටි එකට. කියන්නේ
මට ඕන එකටවත් ඔයාට ඕන එකටවත් නෙමෙයි ඇත්තම ඒ කියන්නේ තියෙන්න ඕනේ ද මම හිතන්නේ ඒ කියන්නේ ඒක මට තනි උත්තරයක් දෙන්න බෑ මට හිතන එක මට කියන්න පුළුවන් ඒක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් මම නම් කියන්නේ රසවින්දනය කියන එක 50%ක්වත් තියෙනවා අනිත් සියලුම දේවල් එක ගත්තා ඒක 50%ක්වත් තියෙනවා රසවින්දනය මගින් මාර විදිහට ඒ කියන්නේ අනිත් හැම දේවල්ම හරියට කරගන්න නම් හොඳ රසවින්දනයක් තියෙන පුද්ගලයෙක්ට ඒක කරන්න පුළුවන් බොහොම ස්තුතියි සංජීව